ඒත් අපි දැක්කා එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි ආකාරයකට අවබෝධතා ගිවිසුම් අත්සන් කළා. දෙපාර්ශ්වය පිළිබඳවම ජනතාව මුලා කිරීම පිළිබඳව අපි තාමත් කනගාටු වෙනවා. බව 2024 ගැසට් පත්‍රය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය අක්‍රීය ලේඛනයේ තිබෙන පක්ෂයක්. පක්ෂයක ලේකම්වරයෙක් විතරක් කියාගත්තට ඒක පක්ෂයක් වෙන්නේ නැහැ. පක්ෂ කාර්යාලය, ඒ වගේම පක්ෂයේ සභාපතිතුමා, භාණ්ඩාගාරික අනෙක් සියලුම අය මං හිතන්නේ කටයුතු කරන්නේ නිල වශයෙන් පක්ෂයේ තිබෙන තැන. ඒ නිසා මේක ව්‍යාජ වශයෙන් ජනතාව මුලා කිරීමක්. මං හිතන්නේ විපක්ෂ නායකතුමත් වගකීමකින් තොරව එතුමාට මේ පිළිබඳව තිබෙන අවබෝධය පිළිබඳවත් මං හිතන්නේ අපි ඉතාමත් කනගාටු වෙනවා. අපි ඒක පක්ෂයේ තීන්දුවක් අනුව අපි ඒ තීන්දුව අපිට ලබන 16 වෙනිදා අපි විතරක් නෙමෙයි ජනාධිපති අපේක්ෂකයෝ අතරින් වැඩිම පක්ෂ කණ්ඩායම් සඳහන ගත වීම ලබන 16 වෙනිදා සිද්ධ වෙනවා. ඒක බලා ගන්න පුළුවන්කමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු ජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක් සඳහන ගත වෙනවා.